බෞද්‍යා ගුවන්ඉදිලි දායකත්ව ධර්ම දේශනාව පවත්ව න අද දේශ්කයණන් වහන්සේ මිනුවන් ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධ ආශ්‍රමවාසී පූජ්ජපාද මොරහවත්තයේ සුබෝධි ස්වාමිින්ද්‍රයන් වහන්සේ දේශ්ක්‍යනන් වහන්සේ නමස්කාර පූරකව ඉතා ගෞරවෙන් අපි පිළිගන්නවා. සාදුසාසා පින්වත්න බෞද්ධයා ගුවන්නිදිලි ධර්ම දේශනාමය පින්කම සඳහා, අදදායක පින්වත් පිරිස, සම්පූර්ණ දායකත්වයක් ලබමින් සම්බන්ධවී සිටිනවා. මාලබේ කඩුවෙලපාරයේ අංක දෙසය හතලිස් අටෙන් දාසයදරණ නිවසේ පදිංචි, මැනිකෙ හේමචන්ද්‍ර මහත්මිය සමිත්ත හේමචන්ද්‍ර පතනුවන්, ගිහාන් හේම චන්්‍රපුතනුවන් නඇතළු පිරිස ඒ පෞුලේ සියලු දෙනා මේ සම්පූර්ණ දායකත්වයක් ලබාති වෙනවා. ඒ පින්වත් පිරිස වගේම බෞද්ධයක් ගුවන් ඉදිරියට සවන් දෙන සමස්ත ශ්‍රාාවක පින්නතුන්ට අපි ආරාධනය කර සිටවා ධර්මස්ශ්‍රවනයේ සඳහා සූදානංව නැහැටියට. පන්නතුනී සාදුකාරයක් පවත්වා තිසරණ සහිත පන්සෙල් සමාධන්වීමට අපි නමස්කාරයකිමු. සාදුසාධසාදුු අවසරයි ස්වාමින්ද්‍රියයන් වහන්ස. නමුූතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතුು අරහතු සම්බා සම්බුද්දස්ස

දම්මං සරනංග්ඡාමි දතියන්පේ සංහං සරනං ගච්ඡාමි දෘතියම්පෙ සංහංසරනංග්ඡාමි අමියන්පේ බුද්්ධන් සරනං ග්ඡමි තතියම්පෙ බුද්ධන්සරනංගඡාමි නමියන්පි ධම්මන් සරනං ග්ඡමි තොතිියම්පෙ දම්මංසරනංගඡා නමියන්පි සංහන් සරනං ග්ඡහාමි තොතියම්පෙ සංහන්සරනං ගච්ඡාමි ලෙස්සාරන ගමනං සම්පන්නන් ආමභන්ති පානාලි පාහාවරමණි සෙක්හාපදං සමාදයාමි පානාාතිපාතාවිරමණි සික්හපදන් සමාධයාමින් අඳන්න ධානවරමණී සෙක්කාපදන් සමාධයහාමි අධින්නාදානවිරමනී සෙක්හපදන් සමාධියමී ආමි සු මිච්චාචාරවරමන සෙකහපදන් සමාදයාමි කාමේසු මිච්චාචාරාවිර වනිී සික හපදං සමාධියමින් මස්හාවාදාවරමනි සෙක්හාපදං සමාදයාමි මුස්සාාපාදාවීරමණී සික්හාපදං සමාදිය සුරාමීරය මජ්‍ය පමා දටානාවරමනි සෙක්හපදං සමාදයාමී සුරාමීරය මජජපමාදට්ඨනාවිර මනී සික්හපදන් සමාධයාමී දෙෙසරනන සද්හින් පංචසීලං හම්මන් සාධකං සුරකිතන් කත්වා. अपमानिन संपादित आम भन्ते सज समंथा चक्के वाली सु अपन्त्रा गच्छंतु देवता සන්ধাන්මංනීරහජස්සේ සොලංතෝ සංහෙමොක්හෙදන් ධම්ම සවන කාලෝ අයං පදන්තා හංම සවනකාලෝ අයං බදංතා ධම්ම සවෙන කහලෝ අයං බදන්තහ සදුසදුස නමුතස්සේ භගෙවෙතුෝ අරහතුෝ සම් සම්බුදුදස්සේ නමුතස්සේ භගෙවෙතු අරෙහතුෝ සම් සම්බුදුදස්සේ නමුතස්සේ භගෙවෙතු අරෙහතුෝ සම්මා සම්බුදදහස්සෙ සම්පන්න සීලා භිකෙවිී විහෙරෙතේ සම්පන්න පාතිමොක්කා පාතිමොක්හෙ සංවරේ සංගුතා, විහෙරත ආචාර ගෝචරෙ සම්පන්නා අනුමත්තිසු ව්ජසු भය දස්සාවිී සමාදායේ භික්හෙවී සික්හෙතෙ, සෙක් පදිසුති සැදහැති සපපුරුෂකාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි අද දවසේ පින්ඇති ඔබ හැම දෙනාම බෞද්ධයා ගුවන් විදුලි නාලිකා වහරහා බලාපොරොත්තුව තතහාගත සම්මා සම්බුදු ශාන්තිනායක ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ බුදුමොවිින් දේසනාකට වදාල උතුම් ධරමානු ශාසනාවක් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්ම දේ සනාවහි සම්පූර්ණ දායකත්වයක් ඇතිව කටයුතු කරනවා, අංක දෙසේ හතරි අටිං දාසය කඩුවෙල පාර මාලබී ලිපිනෙහි පදිංචි, මැනිිකේ හේමචන්ද්‍ර මහත්මිය එ වගේම සමිත හේමචන්ද්‍ර පුතනුවන්, ගිහාන් හේමචන්ද්‍ර පුතනුවන් ඇතුළු පවුලේ. ඇති සේලුවම දෙනා අද දවසයේ මේ පින්කමට දායකත්වය සම්බන්ධතාව ඇතිව කටයුතු කරමින් මෙහි උතුම් මේ කටයුත් සාර්ථක කරගන්නට එ වගේම මේ උතුම් පින්කමට උරදීමක් ලෙස අද දවසය කටයුතු කරනවා. පංහතුනි ඔබ මේ මුොහොතේ බලාපුොරොත්තුව බුදුරජාණන් වහන්සේගේ බුදුමොවිින් අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරගැනීම පිණිසු දේශනාකට වදාල උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්න දැ මේ ලෝකෙ ගත්තහාම පිංහතුනී තමන්ගෙන් බැහැර ලෝකෙ ගොඩාක් වෙලාවට තමන් හිතන්නේ නරකයි කියලනි දැන් ජීවිතය මනුස්්‍යය එකතුුණොත් කතා කරන්නම අහවල් තැන ඇති වැරැද්ද නරක කියල කතා කරනවානේ අහවල් කෙනාගේ ඇති වැරැද්ද නරක කියලා කතා කරන ම බැලුහම තමංගිං බැහැර ලෝකේ නරක හැටියටම අද බොහෝ දෙනෙක් දකිින් නැද්ද දකිනවවා. නමුත් ධර්මමාර්ගය තුළ අනකෙනා පිංහතුනි තමංගින් බැහැර ලෝකේ නෙවෙ. තමන්ගේ ලෝකේ හැම වෙලාවකම නිවැරදි තැන හරි තැන පිහිටවගෙන ජීවත්ෙන්ට විහෙසන කෙනේ තමන්ගේ ලෝකෙ හදාගත්තට පස්සේ අනිත් ලෝකෙ කොහොම තැනක පිහිටියත් පැවතුනත් පංහතුනි තමන් එක් ගනු දෙනු කරන කෙනා අන් තමන් ළඟතියනේ හොඳදේ අනුව තමන් පිළිමඳව නිර්ණය කරගන්න ඇද්ද නිර්ණය කරගන්න. අද ලෝකේ තුළ අපි දකින්නේ පිංගතුනි මේ ලෝකයේ තුළ ප්‍රතිරූප පෝෂණය කරන්න ප්‍රතිරූප නඩත්තු කරන්ඩ වියදං කරන විහෙසන මිනිස්සුනිවේද වැඩිපුරඉන්නේ වැඩිපුර ඉන්න හෙමයි. ප්‍රතිරූපි නඩත්තු කරන්න විහෙසන වියදන් කරන මිනිස්සු තමයි වැඩිපුර ලෝකේ තුළ ජීවත්වෙන්න. ැයි බදුරජාන් හන්සගේ ශ්‍රාවකය කියෙන්න්න හම කෙනනෙද්ද එහෙම කෙනෙක් නෙවේ. එයා ජීවත්තින පිළිවෙලෙක්ක ආන් එයාගේ ප්‍රතිරෝපය පිළිබඳ සමාජය තුළ ලෝකේ තුළ යහපත් තාකල්පයක් ඇතිවන්න නැද්ද. ඇති වෙනවා. ආං හිනං පිංහතුනමි ආකල්පය ගැන විස්තරකර දෙන දේශනාවක් තමයි ඔබට වාමීමම හොතේ පහදල දෙන්නට බලාපොරොත්තුවන්නේ. මජහිිම නිකායේ මෝල පන්නාසකගේ සඳහන් සූත්‍ර දේශනාවක්තියනො ආකංකේය සෝත්‍රයේ. මොකදද සූත්‍රයේ නම ආකංකේ සෝත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව තු බුදුරජාණන් වහන්සේ ආං පිගතුනී බුදුරජාණන් න්ොහන්සේගේ ශ්‍රාවකයා ආං ජීවිතය තුළ ශ්‍රාවකයෙක් ලෙස. එයාගේ පිරිසිදු ආකල්පය පිහිටවගන්නේ ආම් පිරිසිදු ආකල්පේකයා පිහිටල හැසිරෙන විදිහ බුදුරජාණන් වහන්සේ බොහොම අපූරුවට පිංහතුනි පෙන්වා දුන්න දේශනාකට වදාල සූත්‍ර දේශනාව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවරම් විහිර වැඩයිද්දී මින් සූත්‍ර දේන දේශනාකට වදාල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තුළ ජීවත්තින ආර්යයේ මාර්ගයේ යන බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයා එයා හැමවෙලාවකම තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු සීලයක් තුළ පිහිටවගෙනමය කටයුතු කරන්නේ හැසිරන්නේ. පිරිසිදු සීලයක පිහිටවගෙන එයා කටයුතු කරන්නේ හැසිරන්නේ. දැම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් කියෙනෙ හැමවෙලාවකම මිචා දිීට්ටීෙන් බැරවෙලා සම්මා දිිට්ටිය තුළ හිත පිහිටවගන්න නොත්සාහ කරන්න කෙනෙක්නෙ. දැ මිච්චා දිට්ටිය තුළ ඉන්න කෙනා කොයිම වෙලාවකවත් එයා පංවතුනි මේ ලෝකයේ. නත්ති මාතා අම්මෙක් නෑ. නත්තිපිතා තාත්ෙක් කියල විශේෂ කෙනෙක් නෑ. ඇ නත්ති ය අමක් දුන්නට ෝකේ ඇති ප්‍රතිවිපාක එයා පිළිගන්නවද. එයා දාානය පිළිගන්න කෙනෙක් නෙවෙයි මිත්්‍යයා දෘෂ්ටිකයනනි. ඒ වගේම? නත්ති සුකට දුක්කටන්නම් කම්මානම් පළංවිපාකෝ. මේ සැප දුක් කියනෙක ලැබෙන්නේ තමන් කරපු කරන කරමය මත කියනෙකයා පිළි ගන්නවාද. පිළිගන්නේ අම්මෙක් තාත්්‍යයෙක් පිළිගන්නේ නැති. ඒවගේම නත්ති එට්ටන් නත්්‍ය හතං ආන් දීීමනාව පුද පූජාමී කිසි දෙයක් එයා පිළි ගන්නවාද. පිළිගන්න. දහෙම මනිසු සමාජි නැද්ද. න්න ඔබෝධි පූජාට ගහන මිනිසු නැද්ද ඉන් ඔහොම දීලා හරියිද මන්ට කිසි දෙයක් නැතිවේ කිය ඔන්න. ඇැදීමනනාට ගරහන මිනිසු නෙද්ද. ඉන්න අම්මතාර්ථ කියල විශේෂ කෙනෙක්නේ ඒයට අපි සලකණ්ඩෝන්නෑ ඒ අයමි හදපු හැදීමේ ඕවමනාවකින් හැදුව නෙවෙයිනි. ඒයාලගේ ආසාකර ප්‍රතිඵලයයක්නේ අපි කියල ය මතවාද තුළ ඉන්න මනිස්සු නෙද්ද. ඉන්නවා. හිනං ඒගල මිත්‍යා දෘෂ්ටික වන වේද මිත්‍යයා දෘෂ්ටිකු. ආං ඒගොල්ල කරමයක් කරමපලයක් පිළිගන්නවාද.ඇ සත්තු මැරුවට කමක්නේ ආසත්තු ඉන්න ආරය පිනිස එක හි නිස නැද. එනගේ මොන මාර්ග දෙයන්නේ. සම්මාධිට්ටිය මුල් කරගත්ත මාර්ගයකදේ ගොල්ලු ඉන්නේ මච්ාදිිට්ටිය මුල් කරගත්ත මාර්ගයකද. මිච්චාදිිට්ටිය මුල් කරගත්ත මාර්ගයක තමයින්නේ. එතකොට එහෙම මාර්ගයේ මිසද දෙටු මගේ අනකෙනා මේ සීලයේ වටිනාකමයා කවදාව ජීවිතය ගලපගන්නවාද තේරුම් ගන්නය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිවැරදි මාර්ගයේ තුළ සම්මාදිිට්ටිය ආ පිංහතුනේ මතුකරගණ්ඩ අවබෝධ කරගන්ඩ වඩවගන්න අරමුණක් කරගෙන ජීවත්තනෙන බුදුරජාණන් අහස්සගේ ශ්‍රාවකයා මුල් තැනක්දින කාරණාවක් තමයි මොකක්දද සීලය කියන කාර සීලය කියන කාරාද. බුදුරජාණන් අහස්සෙමේ ආකංකීය සෝත්‍ර දේශනාවේ පෙන්වාදිනවා සීලය තුළ ආං තමන්ගේ ආධ්‍යාත්මය පිහිටව ගත්ත ශාවකයා ඒ සීලයේ ආරක්‍ෂා කරගන්ඩ මෙන්න මේ කියන කාරණාවන් මත ඉඳගෙන එයායාග සීලයේ පිරිසිදු කරගන්නවා. කොහොමද බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට දේශනා කළා අමොකක්ද. සබ්‍රහ්ම චාරීනන් පියෝ න් සබ්‍රහ්ම චාරීන් අහන්සේලාගේ ප්‍රියභාවයට ආං පත්වීම අරමුණු කරගෙන ආංපිංහතුනි සබ්‍රහ්ම චාරීන් වහන්සේලාගේ එක සූත්‍ර දේශනා පෙන්න්නවා. සබ්‍රහ්ම චාරියේ නංපියෝ වස්සන් මනාපෝ ගරු භාවනීෝ චාති. ආන් සබ්‍රහ්ම චාරීන් අහන්සලාගේ ගෞරවේට බොහොමනට තමන් සීලේ ආරක්‍ෂා කරගත්තොත් ලක්වෙනවනේ කියන කාරණාව මුල් කරගෙන එය සීලේ ආරක්ෂා කරනවා. ඇදැන් ඇත්තටම පිංහතුනි තමන්ට කෙනෙක් ගරු කරන්නේ තමන්ලඟ සීලයක් තියෙනවනේ. මේලෝකෙ කවුරුත් ගෞරවේට කැමතිනේ. කවුරුොත් හැමෝගෙම ප්‍රියතාවට හැමෝගම ආකර්ෂණයට මේ ලෝකෙ කවුරුත් කැමති නැද්ද පොහොදුන් හැම දෙනාව කැමති. පොහුදුන් හැම දෙනාව ආම් ප්‍රියතාවට කැමති. දැන් සෙන මහා විශාල පිරිසක් ඉන්න තැනක ආම්පිංගතුනී අර රූපවාහිනය කැමරාව තමන්ගේ පැත්තට හරෝපු ගමන්නේ නොඒෙක් දේවල් කරල අන්න තමන්ගේ තියනස්භාවය අනිතයට පෙන්න්නන්නට විහෙසෙන් නැද්ද. වෙහෙසෙන එ කවුරුත් අන්න අනිතය අතර ජනප්‍රිය කෙනෙක් වන්නඩ මොනවිදිහකින් හරි ආදරයේ ගෞරවය මනාපය ලබාගන්න මේලෝකෙ කෞුරුත් කැමති. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය තුළ පිහිටපු කෙනාට නිරායාසය මේ ගෞරවය මනාපය ඒ බොහුමනකෙනෙක එයා කරායනවා. නිකාං අයගෙන් නෙවෙයි. උත්තමයින්ග පවා ගෞරවට ලක්විෙන කෙනෙක් බවටය පත්තෙන් නැද්ද. පත්ේ නොදැ බුදුරජාන් වහන්සේම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා හරියට අගය පුතැන් නැද්ද. තියනවා. බුදුරජාණන් වහන්සේ ආං පිංගතුනි මේ මේ කාරණාවන්ගේ මේ මේ ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා විශේෂතැන් දුන්න නැද්ද. දුොත්තහාංග ධාරීන් අතර අග්‍රයි මහාකාශ පහාමුදුදරෝ කියලා. න්හන්සගේ ළඟතීනයේ ගුණනයටට බදුරජාණන්හන්සේ වටිනාකම දුන්නඇදද දුන්න. බුදුමොවිින් සාදු සාධ කියලා ඒ ගුණය බුදුහාදුරෝ හැදින්වෙන දනුමත කරේ නැද්ද. අනුමත කරා. එනම් අන්න පිංහතුන සාමාන්‍ය සාමාන්‍ය කෙනෙකුගේ ගෞරවේෙනවේ. මේලෝක ඉහළම උත්තමයින්ගේ ගෞරවට අපිට ලක්වන්නට පුළුවන්නම් ආන් එහෙම මේ ගෞරවේට ලක්වෙන්න කවුද ඇත්තටම ගුණය සීලය ෙනයි මේ කාරණාවද අපිට පහදල දෙන්නේකයි. ඒනං පිංගතුනි බලෙං තමන්ගේ නාමය අං ඉස්සරහ අරගෙන අන්ඩුුවුම නානයනෙ. දැන් නොඒෙක් දෙනා තමන්ට වඩ ඉහලින් ඉන්නඇගේ හිත දිනාගන්නඩ නොයෙක් දේවල් කරන්න නැද්ද. කරනවාන කේවට්ටේ වගේ කේලං කිය හැසිරෙන් නැද්ද. හැබැයි ඒ කවුරු කොහොම හැසුරුනත් එයා හැබෑනාය එකෙක් නම් දන්නවා හැබෑ ප්‍රධානියෙක්නම් දන්නවා ආං අහවල් කෙනා තමයි නියම සුදුස්වා. අ අහවල් කෙනනාාගාව තමයි ඇත්තම ගුණය තියන්නේ මේ මෑතක එක තරුණු මහත්තයෙක් මටකේෙනවා. ඒ ආයතනයේැ ආර්ථික තත්වයේ ටිකක් පිරිහිෙන නිසා එයාදැන් ආයතන ප්‍රධානියගේ නිලේට පල්ලි හැ ඉන්න නිලේතමයියයිනි දෙවනිය හැටියට.ඒනිසා අ ආයතනයේ ආර්ථිකයේ කඩාවැටනි හින්දා. එයාදැන් ආයතනයෙන් දුන්න වාහනයේ ආයතනය තියලා එයා එතකට කාරයන බස්රතයක නැගල තමයි යා ගෙදරයන්නේ වැඩටන්න. දෙැන් එතකොට එයාට පල්ලිහෙෙන් ඉන්න අර වාහන භාවිතාකර ඇත් මොක දෙකරන්නේ. දැ ඒයට වෑ නිතකොට අර වාහනවලේන්න්න දෙැ තමන්ට ඉහළලම නිල තල ඉන්න කෙනා බස්රතිය ද අරයට එහිම හැසිරෙන්න්න පුළුවන්ද. වෙැද ඒඇත් එතකට දෙැන් අරය අනු ගමනය කරනවා දෙැන් එතුමා අ එතකොට මට කියනවා දෙැන් එතකොට එයාට ඉහෙලින් ඉන්න ආයතන හිමිකාරත්වය තින ප්‍රධානයක් ආයටත් කියනොල් දෙැ. ඔයාල මචර දෙයක් මේ ආයතනය ගැන හිතල කරනවන්නම් ද මම පවා නිකරුණේ වියදවෙන හැම දෙයක්ම මන්දැන් සම්පූර් න අඩු කරලතින්. එන අන්න පංගතුනි අර ඉහල ඉන්න කෙනාට පවා අ පහල තමන්ට පල්ලෙහා ඉන්න තමන් යටති ඉන්න කෙනාළඟ යම්මාකාරයේ සුවිශේෂ ගුණයක් මතු නොත් ඒ ගුණේ අරකෙනට බලපෑමක් කරන්නඇද්ද එයාගේ සභභාවේ පවා වෙනස් කරඩ එක හේතුවක් වෙන්නදද ඒක හේතුවක් එහෙනම් පංගතුන මේ බුරජා හසමී දේශනාවත් පහදල දෙන්නේ. තමන් සිල්වන්තයිනම් තමන් ගුණවන්තයිනම් තමන් සත්පුරුෂි හිතන් හිතන හැසිරෙන ක්‍රියාත්මක වෙන කෙනෙක් නම්. එයාට පිංගතුනි නිරායාසිංව ඉහල උදවියගේ පවා ගෞරවට බොහුමනට ප්‍රශංසාාවට වර්ණනාවට පාත්‍ර වෙන කෙනෙක්ය කියලා බුදුරජාන් අහසේ දේශනා කළද මමකිව මේ ලෝක පුහදුම් කවරුත්. අනුනගේ වර්ණනාවට පත්තෙන්ඩ කැමති. ඇද සාමාන්‍ය කෙනෙක් කිනවටඩා පන්සලේ හාමුදුරුව තමන් ගැන ගුණකිව්හමි ඒක ගැන අනිත් අයි අතර කතාබහක් ඇතිවෙන්න ඇද්ද. ඇති. ඒක අනිත් අයි පවා ඉහලින් පිළිගන්න ඇද. පිළි ගන්න හෙන මේක තුළ කියන්න නිමුකක්දමි. ආන් සත්පුරුෂ කෙන පිළි මඳව සිල්වාන්තයා පිළි ඳව ඉහළ උත්තමයෝ කතා කරනවා. එහෙම කතා කරනදේ. ආ අනිත් අය අහගෙන ඉන්න අය පවා ඒක බාරගණ්ඩ පිළිගණ්ඩ ැලිවෙනවද අකමැති වෙනවාද අකමැතිවෙන්නේ එහෙනම් ආම් බුදුරජාණන් වහන්ස දේශනා කළා. මේ ලෝකේ තුළ කෙනෙක් සීලේ ආරක්‍ෂා කරගන්නවා. කෙනෙක් සීලයේ ගුණයක් ලෙස වඩනවා කුමක් නිසාද. එයා හිතනවා මන්සිල්වන්තන්න හැම මට හැමෝම ගරු කරයි. ඇ මංකෙරෙහි කවුරුත් ගෞරවෙන් මංකෙරෙහි බලයි. මාව කාටත් ප්‍රිය කෙනෙක් බවට පත්ව. කියන අරමුණ තුළ ඉඳගෙන එයා හැම වෙලාවකම සීලයේ ආරක්ෂා කරගන්න කෙනෙක් කියය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළ පලවිනි කාරනවා. ඒ වගේම පිංවතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තුළෙ ආරය මග තුළේ යන බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා සීලේ ආරක්‍ෂා කරනවා මෙන්න මේ කියන කාරණාතුන ඉඳගෙන. පැවිත් දෙෙක්නම්. තමන් ලබන චීවර පින්ඩ පාත සේනාසන ගිලා න ප්‍රත්තිකින මේ ප්‍රත්තේ ලබන්්ඩ. සුදුසු තැනක එයා එයාගේ ආධ්‍යාත්මය පිහිටවගෙනවා දැ අපි ඇත්තටම යමක් ලබන්ඩ සුදුසු නැත්තම්. කවුරුහරි අපිට ඕෝක දුන්නත් අපිට දැනෙන දරු අපේ අතට ඔබේ අතට බුලත් අතක් දීලා වදිද්ධ දෙපා අල්ලලා තමන් ඒ බුලත් අත වාාරගණ්ඩ තරන්න පිරිසිදු තැන කැත්තං කිලිටි තැකනං ඉන්නේ. තමන් හිතට ඕක බලපෑමක්වෙන්න නැදද බලපෑමක් වෙනවා. සිවුරක් පොරවගත්තා අපි අපිට අපේ අම්මා අපේ පාළග වැඳ වැටෙන් නැද්ද. තාත්තා පාළග වැඳ වැටෙන් නැද්ද. තකොට අපි දුස්සීලයි නං අප අපිරිසිදු ඉනං හිත කිලිටි නං ඒ අපිට බලපෑමක්වෙන්න නැද්ද. ඒ බලපෑමක් වෙනවා. එෙනං අන්නේ එකයි. විහෙරක් වගේ පින්දුන් කෙනෙක්නේද අපේ අම්මා න් අපි අම්මලාලගට ගහි අපි වැදහම ඔබ වැඳහමනේද විහෙරක් වගේ පින්දම් කෙනෙ.ද වෙහෙරට වැඳල හිසෝසවාදි වෙහර අමතනවාද කතා කරනවාද. කතා කරන්නේ අම තන්නේ නෑ. හැබයි ඔබේ අපි අම්ම නේද ආං වැඳ හිසෝසවදී අපි හිසාත ගෑවි නල සිපගත්ත මොකක් කියලද. මගේ පුතාට දුවට බුදු සරණයි තෙරුවන් සරණයි සුවපත්තේවා පරිස්සමං ගිහිල් එන්ඩ් කියනගේ ආශිරවාද සිතිවිල්ලිය අපිට ඇමතු වනැද්ද එ හදවතින් ආශිරවාද කරයි හදවෙත යේද වචනට පෙරලු නැද. පෙරලුවාන අවුරුද්ධට චීතරය එදක් තාතට සරමා ගෙනිහින්දුන්න මොකක් කියල ගන්නේ. මගේ පුතාට දුවට වැඩි වැඩියෙන් හරිියන්න්න ඕනේ වැඩිවැඩිය ලැබෙන්න් ඕනේ ඇයි ඩියෙන් ලැබුණ හම ග පාර දෙක් ගන්ඩ හිතාගෙනදේම කියන්නේ නෑ නෑනෑ. ලමයින්ට හරි අනවා කියනක තරන්දයා අම්මෙකුට තවත්නෑ තතාත්තකට තවත්. හිනා අපිටඒ අපේ අම්මා වෙහෙරක් වගේ දැනනවාන. අපිට අපි තාත්තා වෙහෙරක් වගේ දැනිනවා. යාල ලඟතිබුණ ඒ පින්වාන්ත බව ඒ ගුණසුවන් අපිට දැනු නැද්ද. අපිට දැන නවානි. අදත් අපිට තේර නුවන පිටි පැගට්ටක අන්තිම පිටිහැඳ නන්තිය තියෙන්නේ පොඩියකාට උදේට ඔය පිටිහැඳ දිය කරලා දෙට තියෙන්නේ කියල අන්න අම්මා කහට ටිකක් කදැම් බොන්නේ නැද්ද. අපිට ඒ ගුණය මතකයිඉන්නනි එතකොට අපිට ආං ඒ අම්මට ගිල්ල යමක් දෙෙන්ඩ හිතෙනවානි? එනම් ඒ දෙනදේ වාරගන්්ඩ පරං සුදුසු ගුණයක ඒ අම්ම ඉන්නෙ නැද්ද. ඒ තාත්ත ඉන්න නැද්ද. එනම් මේ බුදුරජාණ අහස දේශනා කරන්නමොකක්දද. ද ලෝකෙ අපි හැම වෙලාවකම දකින්න මිනිස්සෝ දියව දියාව කියල කෑ ගහනවානි හැබැයි ඒ දෙන්ඩ ඒක ලබන්්ඩ ඒ මිනිස්සු සුදුසුම තැනින්වාදෝ කියන එක පැත්තිකින් බැලුහම ැටලුවක් නැද තියෙනවාන්නේ ඒ. ධරමයේ තියෙන කෙන කවදාවත් ඉල්ලන්න. බුදුරජාණන් අහන්සේ දේශනනාක නම් මේ ගාත කියල පහදවල ලබන ධානය මංවල දරන්නෙත් නැතේ කෙන සහරත් තැන්වල ධානයේ ප්‍රතික්ෂේප කරපු තැන්තිෙනවා. තමන් වහස්සේ කියපු ධර්මකාරණාවකට ඒ කාරණාවට පැහැදිල පහෝදාදානිිටික හදං බුදුරජාණන් වහන්සේට පිළිගන්නවන්ඩ. හදපු තැන්වල එහෙම උත්සාහයන් ගත්ත තැන්වල. අන්න බුදුජාන් අහස ධනයේ ප්‍රතික්ෂේපර තැතිෙන. එහෙනම් පිහතුනි ද දරමයේ ඇති සිරිලේ ඇති බුදුරජාණ අහන්සගේ ශ්‍රාවකය ඉල්ලන කෙනෙක් නෙවේ. යමක් ලබනවානං ඒ ලබපුදේ ගෞරවෙන් පිළිගන්නවා එයාලඟ පිළි ගණ්ඩ තරන් සුදුසු සීලයක් තියනෙනවා එහම් බුදුරජාණ අහස දෙවනියට දේශනා කරන්නමකක්ද. ආ මේලෝකේ තුළ සීලයේ ආරක්‍ෂා කරණ කෙනට ලැබෙනව කාරණාහමොකක්ද. යමක් ලබනවානං ඒ ලබනදේ පිළිගණ්ඩ තරන් සුදුසුකමක් එයාළඟතිීනවා. සීලේ නිසායාට එයාගේ ජීවිතේ බොහෝදේවල් ලැබෙනවා කියන කාරණාවත් මේක්කමතියනෝනි. ලැබෙනවා කියන කාරණාවත් මේක්කමති නවා. ඒ වගේම බුදුරජාණන් අහස දේශනා කරා තෙවනි කාරණාව හැටියට. මේ ලෝකයේ තුළ සීලය තියෙනව නම් තමන් ළඟ. තමන්ට යම් කෙනෙක් යමක් දෙනවද ඒ දුන්න කෙනට ඒ මොහොත දීම එක මහත්ඵල මහනිසංස පින් ලැබෙන්ඩ තරන් තමංලඟ සීලයක් තියෙනවනම් එනං අපි හැමවෙලාවකම තමංලඟ තියෙනවනං ගුණයක් තමංලඟ සීලයක් තියෙනවනන් තියෙන තමන්ට යම් කෙනෙේ පුංචිු දෙයක් කරත් නේද ආම් පිංහතුනි තේක හටකෝපයක් අපිට දුන්නත් ඒක මහත්ඵල මහනිසංස පිනක් වෙනවා අරකෙනාට කුමක් නිසාද තමංලඟ හොදට සීලය ආරක්ෂා කරගත්ත පිළිවෙත් තුළ තමන් ඉන්නවනම් දැම් බුදුරජාණන් වහන්සේ දක්කින විභහංග කියන සූත්‍ර දේශනාවත් මජිමනිකායම පැහැදිලි කලාන යෝ දුස්සීෝ සීලවන්තය සුදදාතිදාන මේ ලෝකය තුර කෙනෙක් දෙන දායක දුස්සීල හැබැයි ලබන කෙන සිල්ලන්තන්නම් අං ඒක නිසා අරධානය අනිසංසයන්ගෙන් යුක්තය එකක් වෙනවා. ලබන කෙනා සිල්වාන්තයිනං දෙන කෙනා විටක දොස්සී ලවුනන්. ආම්පිංහතුනි ඒ ලබන ළඟතිීන පිරිසිදු ආධ්‍යාත්මය නිසා අර දෙනකෙනා ටේකින් ආනිසංස ලැබෙන් නැදද. ලැබෙනොන්. එන අපි පුංචි කුඩානුුඩා වරද පවා පිංගතුනි භයානක භාවේ පිෙනි මදව තේරුම් ගත්ත තැනකනං ඉන්නේ අන්න පිංහතුනි ඒ හරි ශ්‍රේෂ්ටයි. ඒ හරි ශ්‍රේෂ්ට දෙැඟ විටකුය අනුරාධපුර යුගය බැමිනිතියාසාය වගේ ඇති වෙච්ච කාලෙක සාමීන් අහන්සලාට පින්ඩ පාති නැතිවබිය ඒයි මිනිස්සුන්ට කන්න බොන්ඩ දෙයක්න මනිස්සුන්ට දෙයක් නෑ කියන්න සාවාමින්හන්සේලාට පිළිගන්නට තරන්දයක් ඒ ශවාමීන් වහන්සේ නමක් පින්වතුනි පිණ්ඩ පාතිට යමක් සොයාගෙන වඩිද්දී වඩින අතන මග දකිනවා ගහක් පාමුල හොඳයට ඉදිච්ච අම්ඹගෙඩී ගහ පාමුල වැටිලතිෙනවා. දෙ උහන්සේට නොසයහෙන්න්න කුසගින්න අක්තිබුණ. හැබැයි හාමුදුරෝ අර අඹගෙඩි අරගෙන උණහන්සගේ කුස පිරන්න වැළඳුවද වැළඳන. ඇත් උපසපන් භික්‍ෂුවක් වෙච්ච තමන්ට අර අඹ පිළිගන්නන්නේ නැතුව අරගෙන වැළඳදුවත් ඇවතක් වරදස්සිෙද්ද වෙනවා. ඒ හින්ද හාමුදුරෝ දැන් එතන නැවතිල හිටිය කවුරු හර කෙනෙක් එනං පිගන්න. ේ උන්වහන්සේ ළඟ ඇතිවෙලා තිබුණන වෙහෙස නිසා කලන්ත හදිල උන්න්නහන්සේ එතන වැටිනවා. ඔය වැටිච්ච වෙලාවේ වැටිල ටිකක් වෙලා ගත වුණට පන්සේ ඔතනින් ගමන් කරපු ගොවි මහත්තේ දකිනවා මේ හාමුදුරුව කලන්තය හෙදිල වැටිලඉන්නවා. ඔහුට තේරුන්ගේයා මේ සිෙද්ධ වෙලාතියෙන කාරණාව. ඔහු මොකද කරේ අර අඹගෙඩියා කරන්ගේක යුෂටික ආම්පිංගතුනී සකස් කරලා මිරි කලා. සාමීන් වහන්සේට එක වලඳන්ඩ පහසුවෙන පිළිවලට සකස් කරා. උහන්සේට වැලන් දෙව්වා. උහන්සේට දැන් සිහියන මේ ලාන්තවෙේච හාමුදුරුවෝ තමන්ගේ කරවඩතියාගෙන මේ ගොවි මහත්තයා උණහන්සේ වරගෙන ගමන් කරනො. දැන් පියවි සිහිය ටිකෙන් ටික ආව හාමුදුරුවෝ කල්පනා කරනවා මේ පුද්ගලය මට හිතවත්කමත් තිබ්බ කෙනෙකුත් ෙව. නෑක් වෙච්ච කෙනෙකුත් නෙව. හැබැයි මල්ලඟතිවිච්ච ගුණයට පැහැදිලා සලකලනි මෙහෙම මාව අරගෙනයන්නේ මට මෙහෙම පිහිට වෙන්නේ. කියල තමංලඟ තිබුණ ගුණ ශක්තිය වෙලි මදව උහන්සේ වඩලා අර පිට උඩම විදසුන් වඩලා සියලු සෞ කෙලෙසුන් අසා මහරහත් භාවය මේ හාදුරු ලබාගත්. ඉතිං හිතන් ඩෙහෙනං ආම්පිංගතුනි අර අම්භපානය පූජ කරපුෝ ර පාසක මහත්තයට ගොයි මහත්තයට. උන්හන්සේ ළඟතිබනේ පිරිසිදු සීලය නිසා ඒ සිද්ධ කරපු දානේ ඒ දුන්න දීමනාව මහත්ඵල මහනිසංස වෙන්නඇද්ද වෙනවා. එනං අන්න බුදුරජාණන් වොහන්සේ දේශනා කළා සීලයක් තුළ කෙනෙක්. පමහත් ආධ්‍යහාත්ම පිහිටවැගෙන හැසිරෙද්දේ ක්‍රියාත්මක වෙද්දෙ කට යුතු කරද්දේ ඒක නිසා තමන්ට යමෙක් යම් දෙයක් දෙනවනන් දුන්න කෙනාටේක මහත්ඵල මහනිසංස ලැබෙන දීීමනාවක් බවට පත් කරන්න පුළුවන්. ඇත්තන පින්වතුනි අපි ජීවිතේ කාලයෙන් කාලෙට අනුම්මත නිවේ අපිය ඇපෙන්නේ. අපි හැමෝම අනුම්මතය ඇපේදි. මේ ලෝකෙ කවුරු තමන්මතම යැපෙන වයිකන තනිකින්ටබේ තල් ලොකු රස්සාාවක් කර තමන්ගේ බිරිඳ නිේද කෑමටි හදල දෙන්නේ. තමන් අම්ම නිවේද කෑමටික සකසල දෙන්නේ. ඔය ඔක්කෝන් අපි තනීම කරගන්නවාද. කරගන්නේ. ලෝක බැලුහම හැමෝම අනුම් මත තමයි ඉයපන්න. එන අපි හැමෝටම කොතනක දිහරි තවකෙකුගේ පිහිට උපකාරයේ ගණ්ඩ සිද්ධ වෙන්න ඇද්ද. වෙනවා අපි මහා ඉහලින් උද්දධච්චකමක් මාන්‍යයක් ඇතිකර ගත්ත තැන්ගල ඉන්නවා. මටන ඔොය කොයි කවුරුත්තඔන්න මට හවල්දේතින මේවාතිීනවා නිකෙ අපි කිව්වට නමුත් අපේ ජීවිතය පින්හතුන හැම දෙයක්ම තමන් මතම ඉඳගෙන තමන් සිද්ධ කරගන්නවද අනුම් මති ඉදගෙනිටරගන්න වෙනවා. අපි දරුවෝ පෝෂණය කරපු අම්මලට අතාත්තලට දවසක ඒ දරුවන්ගේ මත යපෙන්ට සිද්ධ වෙන්නැද්ද. වෙනෝවා. කාලයක් අම්මතාත මත දරුවෝ යැපෙනවා. ඊට පස්ස කාලෙකද දරුව මත ඒ අම්මටතාත්තට යපෙන්ට වෙන්නද. වෙනවා. ඉහනම් මෙන්නවේ කාලසීමාවං වලදි. අපිට ඒ අනෙකා මත යපෙද්ද. ඒ ඇපෙන අපි හැම වෙලාවකම පිංගතුනී හුදුරට සීලයක පිහිටපු කෙනෙක්. ඒකයි බුදුහාදුරු දේශනා කරන කු ර කුමරි බඹසර. විවාහ නොවී ඉන්නකං එයා හුදයට කුමර බසර කුමරි බබසර කියන තැන ඉන්ඩිපාය. දැන් සමහරක්ලලා ට ඒක බිඳගණඩ උදව කකරන්නේ අම්මලනි දැන්ර පහුගි දිනකත් මේ පූතක් තිබුණි අවුරුදු පහළුවක් විය ඇති දැරියයක් අ ඒ තමන්ගේ පුතාට නිවසට එක්කරගෙනන්ඩ අවකාසේ හදල දී ළම්ම. ඒ කාමරේ ඇද ඔක්ොම සකස්කරල දීල තිබුණි එතකොට හිතුහාම කොච්චර භානක දෙනේ එහෙම තැනට ගිහිල්ල නැද්ද කිහිල්ල තියෙනවා. එතකට අ දරුව තමන් දරුව දුොස්සීලේ කරන්් උදව කරලා තින කවුද. අම් අපරාධ කාරය කර් උදව කරලා තියනෙ කවද අම්ම. එතින් දින එහෙනයි එයාගේ හිතේ තියන ඒ දුොස්සීල අදහස අන් දරුවටත් විවෘර්ත කරලා දීලා නැද්ද තියනවා. එහම ආරනාවකති බුදුරජාන් අහසමේ පහැදිලි කරන්නේ ඒ උදවිය ගැන නෙවෙයි. මේ බුදුරජාන් අහස පෙන්න්නන්නේ ඇත්තටම සීලය පිළිබඳව ඇතිකරගත්ත ගෞරවයකින්. ජීවත්තින ක්‍රියාත්මක වෙන හැසිරෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ආම්පිංගතුනි යමක් ලබන්ඩ සුදුසුම තැනක තමයි එයායින්නේ. ඒ ලබපු දේ නිසා ආන් තමන්ටේ ලැබීම සලස්සපු කෙනාට මහත්ඵල මහනිසංස ලැබෙන ි ලට යාගේ සීලය ආරක්ෂා කරගන්න කෙනෙක් පින්ගතුනේ. දැන් අපි අහිංසක මිනිස්සු හොල සමහරක් කලාවට යම්දේවල් දෙන්න ඇද්ද දෙනවා දහස් කරන ගවයෙක් සමහරක් කලාට දෙනවානි ඔය දුන්න ගවය විකුණරහිටන් සෙක් මහා පහත්තට කරනමින් සුනැද්ද ඉන්නවා. එතකට ඒ මනුසයග තියන දුස්ීලකමින් අර දුන්න කෙනාට මහත් පලමහනිසංස ලැබේද. ලැබෙන්නේ ඒ වෙලාවැත්ති ඒක ලැබෙන්නේ? ඉනිසා බදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවකම තමන් පිරිසිදු පවත්තගන්න සීලය හරහා තමන් තමන්ට වගේම අනුනටද හිතවත්ව වඩවගන්න කාරණාවන් හොදට අ දැක්මක් ලෙස ඇතිකරගන්න කෙනින්. බුදුරජාණන් වහන්සේ සිව්වෙනි කාරණාව ලෙස දේශනා කළා. හොදුරට සීලේ ආරක්ෂා කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට පරලවගිය නෑදෑයින්ගේ පවා එයා පැහැදීමට ලක්වෙනව අයිකිව්වා. ඔන්න වටින තැනම්. දැං ඔය මියගී අම්මයි වෙෙල්ලා මියගිය තාත්තව වෙල්ලා මියගී ආචි වෙහිලා උන් අපිට කරදර කරනවායි කියලා කියනයි නැද්ද. ඉන්නවා. ඔය වැහිලා කරදර කරනවායි කියලා කියන්න කෝගේ අයද. ආම්පිංගතුන්නේ දුස්සීලකම තියෙනයි. ඒක දෙරක මලක් පහනක් බුදුහාදුරන්ට පූජ කරනවාද. ඒගෙ දෙරක ටඉඳගෙන පන්සීල් පද වහා සමාධං වෙලා බුදුන්වධන ගෙදරකද ඉහෙම ගවල්ල ොහොම හන් හම්බෙනවාද අහන් හම්බෙන්නේ. බැලුහාම මතක ඇති කාලෙක දනක්පිනක්ජ සිද්ධ කරල තියෙද සිද්ධ කරල ඒ මිත්‍යයා දුෘෂ්ටික වගේ නන්නේ. නමින් බැලුහාම බෞද්ධ සම්මාධදිි්ි මාර්ගීන් හැබැයි මතක ඇති කාලෙක දනක්පිනක් පිරිතක් සිද්ධ කරලද කවදාවත්නේ. අර නත්ති දින්නං ඔය දුන්නට ඇති වැඩක්නෑ. නත්තටම් පුද පපුජාවන් වල වටිනාකමක් ඒහිත්වලයට දැනෙනවාද. දැනෙන්නේ නෑ. එ ඒගොල්න්ගේ ජීවිතවල සිල්ල අන්තකම නෑ. සමහර ඉන්නවා මසුයි බතුයි බතුයි ම මාලුයි බතුයි බතුයි මමාල ොච්චරත යිටික තිබ ොදට ඇති. සතතියටටම සහන් ගිල මස්ටිකයි මාලුටික ගෙනාහලහිටන් ෆ්‍රජ්ගේ දග න්න නැද ඉන්නවා. ඇති ඒ මිනිස්සුන්ගේ සත්තු ගාවත් නැතු ඇති ඔය රමටනි. දර එහෙම ජීවත්තින මිනිස්සුනැද්ද. ඉති එහෙම තැංවලට අමනුස්යෝ එන්න ඇැද. එහෙම තැංවලට මලපෙරේත ප්‍රශ්න බලපාන්න නෙද්ද. බලපානවා පිගතුනි. ආං එහෙනම් මියගිය ඥාතින් හ ඒය පින් බලාපොරොත්තුව තැනකි ඉන්නවා හැබැයි යාලගේ ඥාතින් පින් කරන්නේ. දැන් අපිට ලෙඩක් හැදුනොන් අපිට පිංගතුනි බලන්නේ උදේ හවස? ටුවට රහටවිල් අපිගෙන බලන්නේෙ කැඳද සුප්ටි හදාගෙන කෑමටි හදගන්නන්නේෙ කවුද. අපේ අයෙනෙ අපිට හිතවත් අයි නෙනෙ. එහිනම් පින්ගතුනි කෙනෙක් මැරුුණට පස්සේ එයා පින් බලාපොත්තු වෙන තැනකි ඉන්නවානම් එයා පින් බලාපොරොත්වන කාගෙන්ද. තමන්ගේගේ තමන්ගේ ගෙදර අයකි. හැබැයි ගෙදරයි එහෙම පින් නොකරන මහා දුස්සීල තැනකනං ඉන්නේ. ඒ අයගේ හිතේ අරයි ගෙදර ඉන්න අෑගෙන ඇතිවේද පැහැදීම ඒ හිතේ පැහැදීමක් ඇතිවෙන්නේ? නේහිතේ තරහක් ඇතිවෙනවා. මම් මැරිලා මාසය දෙකයි තුනයිගේ අඩුම තුන්මාස ධානිවත් මාව සිහිකරලා මේ මිනිස්සු හරියට කරන්නේෙන්. අවුරුද්ධයිගේ මාව ඒටිකට අමතක කරලනි කිය අර කෙනට දැනින් නැද්ද. එයාට දැනෙනවා. එතකට ඒ දැනෙන කෙනා ආන් තමංව මතක් කරවන්නඩ නොයෙක් දේවල් කරන්න බැරිද කරන්න පුළුවන්. එනන් සීලේ තුළ ඉන්න කෙනට ෝක අනෙක් පැත්ත. පිගතුනනි සීලය තුළ පිහිටපු කෙනාට මියගිය ඥාතීන්ගේ ගෞරවේට පැහැදීමට ලක්වින කෙනෙක් බවට එයා පත්වෙන්නේ. එනම් පැහැදිලිනේ තමන් සීලේ ආරක්ෂා කරනවන තමන්ට අමනුස්ස දෝසවයට ගොදුරු වෙන්ඩවෙයිද වෙන්න. තමන්ට එම ගොරුව වෙන්ඩුවවෙන්න සමහරක්ලාට තමන්ගේ කෙනෙක් නොවෙන්ඩ පුලුව. ඒ ඉඩවෙේ ඒ නිවසේ ඉඳලා මියගිය කෙනෙක් යා ආසාවෙන්නේ පරිසරයට ආසාවෙන්න මිය දෙන්නේ එතකොට එහෙම කෙනාට ආං එයාගේ නමසිහිපත් නොකරත් අවුරුද්ධකට වතාවකරයේ ඉඩමේ ඒ ගෙදර දානයක් දෙනවනම් ආම් පින්කමක් කරනවනම් අර ඉඩමට අර ගෙදරට ආසාවිෙන් තමන්ට සම්බන්ධයක් නොතිබී හරි මියගිය කෙනාද අර පින්කව දැකල ඒ පිංකව අහල බලල සතුට වෙලා එයා පැහැදීමක් ඇති කරගන්න ඇද ඇතිකරගන්න හිනම් මෙතන යෙන කාරණනාාවමකත් මේ ආදට බොහෝම ගැලපෙන කාරණාවක් පිං ඇතුනි අද හැම තැනකම බැලුහාම හැම බහුතරයක් ගෙවල් වල තියෙනවානය ප්‍රශ්නය බොහෝ තැන්වල තියනවා ඒ පිට පෙන්න්න නමුත් අපිට ගොඩාත්තැන්වලදි දැනෙනවා අප පින් ඇතුනි අපිඉතින් ගොඩාක් කළලාවට ගවල් ගාන යනවානනි ගෙවල් ගානයන්ම සම්මාධයකතුක රඩනෙවෙයි බණදාහ වලට දානෝටති අපිට නිතර යන්ඩ වෙනවානනි ඔය ගිහාම දැනෙනවා ඒ තැන්වල තියන සභභාවේ පරිසරි අපිට දැනේ නො පින්හතුන්. ඉටවස නිකමට හරි ඇහුවත් මුකුත් පශ්නයක් එහෙමතියද අනේ ඔෝ මුදුරණය මේ කලකින්දම් මෙහෙමයි මෙහෙමයිඉග ඔන්න විස්තරේ කියාගෙන යනවා පින්හතුන. ආ එහෙම බැලු හාම හරියට එහිම ප්‍රශ්න තියන තැන්තින්. ඇයිඒ. ඒ පරිසරවල හරියට වතාවතක් හරියට පිළිවෙත් ඇතිව ඒ ගොල්ල ජීවත්තයන්නේ නැතිකමම තමයි. ැතික තමයි සමහරක් කලාට මිනිස්සු ඕහට යම් විසඳුන් තමන්ට නොපෙනෙන බලවේගවලින් ජීවිතයට එකතු කරගණ්ඩ බලන වෙලාවාතිෙන ඕන ඒ බලවේගවලටත් අර බලවේගේ යටපත් කරන්නට බැරි වෙන්න යම් පමණකට පුළුවන්. හැබැයි ඒ පුළුවන්කම දිගටම පවතින්න කුමක් නිසාද. ඒවයින් අරකාරණනාා මැඩ පැවැත්තු අට එයා මනුස්සේ කැටියට තමාන්ගේ ගුණය සීලය වඩවගත් නැත්තං ආයි මුකද දෙවන්න අරයටපත්තච්ච බලවේග හොතකට පුංච කාලෙකට ඇත් කරපු බලවේ ගයි අර තිබුණටත් වඩා ආයි ක්‍රියාත්මක වෙන්නද. එතකොට අර තිබුණටත් වඩා තරහින් තමයි ක්‍රාත්මක වෙන්න. ඇයිඒ! මට මෙහෙම කරන මාව අයිංකරන්නඩ හැදුවනි.දැ කෙනෙක් තමාන් කැමති තැනකින් අයිංකරන්නට හැදුවත් ඔතන මහාරගලයක් වෙන්නද. වැඩිය ඔන්න සිල්ගන්ඩ පොයදාට ගිහම තමන් හැමදාම වාඩිවෙන තැන කවරු අරයෙහිල වාඩිලා හිටියත් ඔන්න සිල්ගත්න්නේ අර තරහිම්ම නෙවේද. ඇ මගේ තැනවිල්ලනි? මෙයා දන්න හැමදාම්මම් මෙතන ඉන්නකට දැනදන ඇවිශලන මෙතට වාඩිුවෙන්ඩ ඔය උරණවෙච්ච හිතෙන්ම නවේද දසමගේ වන්නේ. එහෙමනි. එනම් තමාන් කැමතිතැන තමාන්ට අහිමියවනොත් ඔන්න ඇතිෙන අතර හක්නේ. එතකොට ඒවාගේ තමන් අර හරියට සීලයක් ගොුණයක පිහිටන්නේ නැතිව. අර යම් පුංචි බලවේගවලින් අර තියෙන බලවේගේ ඈත් කරන්නට හැදුහම් මොකද වෙන්නේ. තමන් ඒක ඈත් කරන ගමන් තමංලඟ සීලේ තමන් උපුරුදු කරගෙන නැත්තං. සීලේ තමන් හුරු කරගෙන නැත්තන්. අරය එන්න ඇර හිටියටත් වඩා මහ තරහකිින්. ඉට පස්ස එන බලපෑම බොහොම භයානක වෙන්න ඇද්ද. එනම් මේ බුදුහාදුරෝ දේශනා කරන්නමකදද. ආම්පිංහතුනි මියගිය ඥාතීන් පවා පහදිනවා. අනේ මගේ දරුව මෙහෙම සිිල්වන්තයින. අනේ මගේ අම්මතාත මගේ ඥාතීන් සිිල්වන්තයිනි. මටත් වඩායි අය ධර්ම මාර්ග අනවනි. කියලා ආම් බුදුරජාණන් අහස දේශනා කරා. සීලේ තුළ ධර්ම මාර්ගයේ තුළ ඉන්න කෙනා කෙරෙහි මියගිය අය පවා හිතේ ඇති කරගන්නි මොකදද පැහැදීම. ඒ හරි ශ්‍රේෂ්ට එහිනංගන්න සීලය තුළ ඉන්න කෙනාට ලැබිෙන තවත් ප්‍රතිලලාබිය හමොකක්ද. මියගී අයගේ පවා පැහැදීමට පත්වන කෙනෙක් ලක්වින කෙනෙක් පවට පත්වනවා. ඒහනම් ඒක තවකාරණාවකුත් තිනවා ඒකො මොකක්ද. ඉන්න කනුත්තයා පැහැදීමට අර අය ජීවත් එද්දිත් ඒ අයගේ පැහැදීමට ලක් වෙච්ච කෙනා. ඒ අය මියගියාට පස්සෙ පවා ඒ පැහැදීම කවදාවත් වෙනස්සන එකක් නෙවෙයිය කියන කාරණාවත් මේකක තුළ නැද්ද තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආංපිගතුනි ඒගාව කාරණාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ලෝකේ තුළ සීලයේ වඩන කෙනාට ඒක එක්කම දැනෙනවත් හැඟීමක් මොකක්ද. භාවනාවට ඇති නොඇල්ම ැ ඇල්මක් ඇල්ම අඩු ඉන භාවනාව කියනකට සිල්ගණ්ඩ යයිනෙ දන්දෙන්ට යයි පූජාවක් කිව්ොත් ආම් පිරිල ඉඳීන්නේෙ හැබැයි භාවනාවට සටහන කිව්ොත් බොහොම පුංචි පිරිිසක්කිඉන්නේ. ඒකෙ දිගයටම ඒකට සහභාග වෙන්නේ ටික දෙනයි. එකන භාවනාවට තියෙන ඇල්ම අඩුයි කාමීයට ඇති ඇල්ම වැඩි. අන්න බුදුරජාණන් අහස දේශනාක නොහ දට් සීලයේ ආරක්ෂා කරද. සීේ තුළ හුදයට තමන්ගේ ආධ්‍යහාත්මී හුරු කරද්දිය. බුදුහාමුදුරුවෝ පෙන්නවා එයාට භාවනාවට ඇති ඇල්ම වැඩිවෙලා නැතිඇල්ම භාවනාවට නැති ඇල්ම ඇතිලා කාවයට ඇති ඇල් නැතිවෙලා යන්න පටන්ගන්නවා කියල දේශනා කරා කාටද ඒ කාරණ වැඩින්නේ හුදයට සීලේ තුළ ඉන්න කෙනට දෙ සීලයක නොපිහිට පු කෙනට දුස්සීල උනහ මොකදවෙන්නේ අපි කොච්චර භාවනාට කැමැත්තක් ඇතිව ඇල්මක් ඇතිව භවනා කරඩ යෙදුුණා උත්සාහ කළත් ඒ හිත සමාධියක පිහිටව ගණ්ඩ එකඟ තැනක තියාගණඩ පුළුවන්ද. එකඟ තැනක යාගි හිත පිහිටව ගණ්ඩ බෑ. එයාට මහා වදයක් වෙනවා යාට මහා හිසර දෙයක් වෙනව යා කරපු මහ පෞකං ඒ හිතට මතක් වන්නඩ දැනෙන්ට පටන්ගන්න ඇද පටන් ගන්න මොකදේ හොදකලාවක තමන්ගේම වෝ ලෝකේකයා ඒ මොහොතේ අනි වෙලා හිත දියුණු කරන්ඩ වඩන් රෝසා කරනවා. ඒක්ක මෙයා දුස්සීලේෙක් ලෙසයි, එතතික් ජීවත්ත්‍ය ්ච කෙනෙක් නම් ආං එයාටසිහි පත්තිෙනොයේ දුසෙල් අකට යුතුකන් තමන් කරපු විහේවැන් පීඩාවට අනෙක් අය ලක්වෙච්ච විදිහ. අනිත් අයව හානයට පත්කරවමින් තමන්ද හානියයට පමුණවා ගත්ත පෙළිවෙල ඒ හිතට දැනෙන් නැද්ද. එනම් බුදුරජාණන් අහසේ දේශනා කරනවාම්. පිංහතුනේ සීලය හුදට ආරක්ෂා කරගත්ත කෙනාට මේ ලෝකයේ අඩුපුර අඩුවෙන් පිරිසකට දැනෙන. භාවනාවට ඇති ඇල්ම ඒහිතට වැඩි වෙනවා කාමේයට ඇති ඇල්ම නැතිවෙන් ලඩුවෙන්ඩ ඒක හේතුවක් වෙන් නැද්ද ඒක හේතුවක් කෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්ස දේශනා කරනවා හුදුරට සීලේ ආරක්ෂාකරපු කෙනාට. මේ ලෝකයේ බහුතරයක් දෙනා හදව ඇති කරගන්න බිය තැතිගැනීම ඒ හිත තුළ උපදින්නේ නැතයි කියලා බුදුරජාණන් අහන්ස දේශනා කර. හොක හරි වටිනුවන් දැ මීලෝක ගොඩක් මිනිස්සු බයවෙන්නේ පේන දේවල්ලට ද නොපෙනෙන දේවල්ලලට. වැඩිපුර බයවෙන්න. පෙනෙන දෘෂ්‍ය දේවල්ටද වැඩිපුරොව ඇත්තතු බයවෙන්නේ නොපෙනෙන දේවල්ලටද. වැඩිපුර බයන්නේ නොපෙන දේවල් දැ බදුරජාන් වහන්සේ දේශනා කරන සංසාරය තමන් අහන්ේ. නිව හොද කලාව ඉද්දිී බයවෙච්ච තැන්ගෙන සමහරක් කලාට වනන්තරයේ තනියොමේද්දී එක පාරට මහා සද්ධාපු තැන්වලදී න්හන්සේ බයවෙච්ච තැයින්. හැබැයි ඒ යවෙච්ච තැන්වලදි බදුහාදුරුම් බෝධි සද්‍ය මොදක කරලතින්. ආන් උන්හන්සේ ඒ සද්‍ය එහිච්ච තැනට ගිහිලා බලතිනවා. අද අපින සදධ්‍යයක් හුුණයික කාගාාවට දුවගෙනයන්නේ. අම්ම ගාවට ගිහිල්ල එල නනාමගේ ඇතිේ අම්මි අරහි සදධ්‍යකා අපිගිල්ල බලම් කනී මට නම්බේ න්නන් අමයන්ඩ කියලා අම්මව ඉසරහටදායිනේ කවහරි ඉස්සරහටයි. අතට ගනී පොල්ල කරනේ එතකොට තමයි ටිකක් බය නැතිකරගණ්ඩ සාධකටික ගොඩ නගාගෙන තමයි යාන් එතෙන්ටයන් ඇේ බුදු හාදුර දේශනා කන තමන් වහන්සේ ඒ සද්ද බද්ධආපු තැනට ගිහිල්ල බැලුව. බැලු හම දිරච්ච අත්තාක් කඩාගෙන වැටිලා. පොල් අත්තාක් වැටිලා. දෙේ ඉහෙම පින්ගතුනී බය ධනවපු කාරණාව දැනගත්තට පස්සේ. යි පිගතුනි යයි සැක යක හිතේ ඇතිව වෙනවාද. ඇති නැතරෑ පුරාවටම නින්දයයිද ඒ කාලයේ පුරාවට භාවනා කරගන්න පුළුවන්වෙේද ඒ චකිතයක්ත්ක බියත්ෙක් බැරුවන. හ හිතට බියාවට පස්සේ කෙනෙකොට කිසියක් කිසිම පිළිවෙලකට කරගෙන අන්ඩ බැරුව යනවා. හැබයි සීලේ තියෙන කෙනාට එහෙම බලපෑමක් වෙනවාද. වෙන්න පංහතන. ඔය සීලේ හරියට නොපිහිට වගෙන හුද කලාව භාවනා කරඩ ගිය සමහ රකුදවයට දරුණු ආකාරය අදදකින්වට මුහුණ දෙන්න සිද්ධ විච් අස්ථාතියනවා. ඒ කුමක්ද ඒ තමන්ගේ අඩුව නිසා. ඒ වගේමයි මංකිව අර අමනුෂ්‍ය දෝසගෙන එනම් පිගතුනි මියගේ ඥාතීන්ගේ ද පැහැදීමටයා ලක්වෙන කෙනෙක් නං. එයාට මියගේ ඥාතීන්ගේ වලපෑමකින් ඇතිවෙන බියක් අවදාවතයයට දෙනේද. දැනෙන්නේ එහිෙන ආන් සීලය හුදයට ආරක්ෂා කර ගත්තහාම ඒහිතට බියක් චකිතයක් දෙින් ඒක බුදුහාමුදුරෝ ගැමුුරින් තවදුරටත් පන්න නවා. අසංමූල් හෝකාලංකරෝති. මේ ලෝකයේ තුළ සීලේ තුළ ඉන්න කෙනා සිහි නොමුලාව තමයි මියදින්. නමුත් මේ ලෝකේ තුළ සීලේ තුළ පිහිටපු නැති කෙනා මැරන්නේ කොහොමද සම්මූල් හෝකාලංකරෝති සිහි මුලාවෙලාමයියා මැරින් මැරෙහි මුලා ලදන් අදව ඉන්න රමක් මිනිස්සු මැරෙන වෙලාවල්ලද අපි ැකලතියනන මැරන හහිෙන්ද සිහයන්න වේ. අසිහියෙන් මැරෙන්නේ. සමහරක් කලාවට ඒ ගතය ඇති වෙලාතින වේදනාවෙන්ම තියන සිහිය යට පත්වෙලා මැරෙන් ඇද්ද. මැරෙනවා. මහාභයකින් මරණයට පත්වනයි නැද්ද. ඉන්න සමහරක්මිනිස් සුයින්න පිගතන හදිසිේ කරන්ට එකක කියත් ඔන්න බවනායි නැද්ද. ඉන් ලොකු මහත්තුර හැදි දැඩි වෙච්චයින්න. හරි බයයි පිගතුනි. හරි බයයි. සමහර ඉන්න පින්හතන වෙඩින් එකට ගියත් මගල් ගෙදරක ගිය චෝච්චකරගයන ඉන්නවා. ඇයි ඒ තරමට බයයි. වැරිවෙලාවත්තර වෙඩින් හෝලෙ එකේදදි හරි විදුලිය විසාඳුනොත් ඕකටත් බයයි. ඉනිසා එහෙම බය මනුසෙක් මරනේකනකට කොච්චර යයිදකීනක නෙවේදකින් කියාපාන්නේ. ඒකින් කියාපාන්නේ එකයි. ඒනම් සීලයේ අඩුවක් නෙවෙේ දෙතන තියෙන්නේ. සීලේ අඩු උහුදට සීලේ. වඩවගත්ත කෙනාට එහෙම බයක් චකතයක් දැනෙනවද. දැනන්නේ. එනම් ධර්මමාර්ගය යන සීලයේ හුදයට වඩන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට බුදු හාමුදුරුව ආකංකෙය සෝත්‍රයේ දේශනා කළා. ආං එයාටයාගේ හිතට දැනෙනවා මට හිතේ බයතැතිගැනීම දැන නෑනමේ සීලි ආරක්ෂා කරන නිසානිකන සතුටම්ම එයා සීලය තුළ හිත වඩනවා ධර්ම මාර්ගයේ තුළ තමන්ගේ ජීවිතය පවත්තගෙන යනවා. ඒ වගේ බුදුරජාණන් අහන්ස දේශනා කරා. සතර ධ්‍යාන පලයන්හි පිහිටන්ඩ කෙනෙකුට හරී පහසුවක් මේ කියන සීලේ ආරක්ෂා කරගෙන. වංච දුස්්චරිතය වැළකිලාන් සිල්ලාන්ත මාර්ගය තුළ හැසිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉන්න සීලේෙන් ලැබෙන පැතිලාබයක් තවත් කාරණාවක්. එනම් පැහැදිලේ පිංගතුනි. අපි ලබපු මේ මනුස්ස ජීවිතයේ තුළ ආ ඔබ ජීවත්වීම පිණිස ඇති කරගන්න ආකල්පේ හරි ශ්‍රේෂ්ටයි. එහම් අපි ළඟ තීන්්ඩෝනිි ආකල්පය මොකදද. සීලයිෙන් පිරිච්ච ජීවිතය මම ආරක්‍ෂා කරගන්නවාකෙන ඔය ආකල්පේ හැම වෙලාවකම අපේ ශක්තිමත්වෙන විදිහටමයි කටයුතු කරන්න ෝනිි. ආං කරමය කර්ම පලයය. ම ඇතිකරගත විශ්වාසයකින්ම ඒකෙන ජීවත්තන්නේ. තැන් චුල්ල කම්ම විභංග සෝත්‍රහිම ගත්තහම මජිම නිකායේ බුදුරජාණන් වහසේ දේශනා කළේමකදද. ආං පිංගතුනි මේ ලෝකේ තුළ ධරම මාර්ගයේ සීලය තුළ ඉන්න කෙනා දන්නවා. සත්තුන්ගේ ජීවිත නැතිකරොත් ආශ කෙටි වෙනවා කියල යා දකිනවා. ඒ වගේම සත්තුන්ට ආශ දුන්නත් ආං ජීවිතය ආශක්තිය වැඩි වෙනවා. සත්තුන්ගේ අතපය ආම් පිංගතුනි විනාසකරොත් කඩලබිඳල දැම්ොත්මකද වෙන්නේ. ආං එයාගේ දතපය කොර වෙනවා. මේ බුදුහාදුරු මේ කර්ම නියාය දේශනා කරනවා. ඒ වගේම වැඩිහිටියන්ත්‍ර පූජක උතුමට ගරු නොකොත් මොකද වෙන්නේ. හීන කුලේ උපදිනවා. ආම් පිංගතුනි පුද සත්ර ලබන්ඩ පුද සත්කාර කළ යුතුද වයටට අපි ගරු සත්කාර කරොත් ඉහෙළකුලිය උපදිනවා. එනම් බුදුරජාණන්හසේ මේ කාරණාවන් පින්නනවා. ඒ සීලය තුළ ඉන්න කෙනා මේවා හුදේට මේ ධර්මකාරණාවන් ගලපගෙන අවබෝධ කරගෙන තමයි මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන්නේ හැසිරෙන්න්නේ. එතකොට එයා තමන්ග සීලයේ රකින ගමන් තමන්ගේ පුංචි දරුවන්ට පවා අවබෝධ කල්ල දෙන පුතේ පුංචි කාලි දං අපි සිල් ලකින්්ඩෝනිි මහෙමයි. අපි අපේ ආච්චය අම්ම එක්ක සී අතෙක්ක පුංචි කාලි ගිහිල්ල පන්සලයේ සිල් ගන්නවානේ. අපි එක්කරගෙන අනවානේ. ඒම් අපිවෙහම මේ සීලේට පුංචි කාලිදම් අපි ආකල්පය ඒය ඇතිකරවු ඇයි. ඒ සංසාරි භයානක වාවිතේරුන් ගත්ත. ලඟටාවට පස්සේ පාපයක් පුංචිහරිකරොත් ආම්පුතේ මෙහෙමයි ඔයා දන්නවාද අපායවිහෙමයි කියලා අපාය ගැෙන අන්න විස්තර කරලා දුන්නන්නේ. හොඳක් කරහම පුතේ ආං හොඳකරනයි අන්නෙ මෙහහි කියලා දිවියලෝකි ගැෙන කතාවක් හොඳ කරලා දිවිලෝක ගියාය ගැන කිය දුන්න නැද්ද කියා දුන්න. එනම් මේ හැමදේකින්ම? අපේ අපේ ආකල්පය ශක්තිමත් කරන්න මොකකින්ද. සීලය තුළ අපි හැම වෙලාවකොම පිහිට ග්ඩුට. එඒ සීලය පදනමක් කර ගත්ත විහරණයක ජීවිතයක ජීවත්තය එන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට සතර මග සතර පලයන් චතුරාර්ය සත්‍යය අවබෝධය කරා අන්ඩමඒක ශක්තියක් වෙන පිළිවෙල විස්තරාතුකව බුදුරජාණන් වහන්සේ මජිම නිකායි ආකංකයිය කියන සත්‍ර දේශනාව පැදිලි කලා එන අපේ. කාලානු රූපීවපිංහ තුල්ලාටඉන් කාරණාවන් කිහිපයක් තමයි, මාමීමහොතේදේ ධර්මානු ශාසනාව තුළ පහදන්නට දේශනා කරන්නට සහකරේ එනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිපූර්ණක. ධර්මමාර්ගය තුළ ජීවත්වෙන ආචාර ගෝචර සම්පන්නව, ජීවත්වෙන බුදුරජාණ වහන්සේගේ ශ්‍රාවකය. අනුමත්තේ සු අධ්‍යයේ සූ භයදස්සාවේ එයා පුංචි අනුමාත්‍ර වරද පවා. බය දකිමින් සමාදාය සික්කත සික්කාාපදී සූතියා හුදයට සිික්‍ෂාවංහි සමාධං වෙලා සිික්‍ෂණය තුළ පිහිටමින් මේ ධර්මමාර්ගේ ශික්ෂාකාමීව හැසිරන කෙනෙක්මයි කියල බුදු හාදුරෝපෙන්. ඔහෙනං පින්ඇති ඔබ පුංචි මදදුරුවෙක්වත් නොතලන සොරසිතතා කදවතයවත් උපදවගන්නි නැති. සාමිය බිරිඳ ඉක්මවා නොහැසිරෙන පුංචි පිණිබිඳුවක් තරමට බොරුවක්මසාවක්්‍ය පලන්න නැති. සුරාවිං සෝධීං සහමුලින්ව, තම ආධ්‍යහාාත්මී මුදවගත්ත, ආධ්‍යාත්මික භාාවේකනං ඔබ ඔබෝජී වත් කරවන්නේ පං ඇති ඔබට ඔබේ ඒ ස්්‍රේෂ්ඨ සීලය ගැන සිහිකරරා සතුුවෙන්න බැරිදි. එහෙම සිල්ල ඇති තැනකින්න්න ඔබ ඉහළු උදවියගේ ගෞරවට ප්‍රසාදයට ලක්වෙන කෙනෙක් වෙනවානි. යමක් කෙනෙක් ඔබට දුන්නොත් ඒක මටේ පා කියල ඔබට කියන්න ඕන වන්නේෙත්නෑ ඒ දුන්නදේ භාරගණඩ සුදුසුකමක් ඔබලඟ තියෙනවා. අර දුන්න කෙනට වැඩියෙන් ආලි සංස ලැබෙන්ඩ තරන් තමන්ගේ ගුණේ ස්්‍රේෂ්ටයිනේද. ඔබත් එක්ක රැදිලා මියගී අයගේ ආං මියගියයින් පස්සෙ පවා ප්‍රියතාවට ප්‍රසාදයට පැහැදීමට ලක්වන්න්ඩ තරන් සමත් සීලයක්නං ඔබ ලඟතියන්නේ. ඒ වගේමයි ඔබේ සීලේ නිසා අං භාවනාවට නැති ඇල්ම ඇතිවෙඩ්ඩටන් කාමේට ඇති ඇල්ම නැතිවන්න්ඩත් ඒක හේතුවක්වෙන්න නැද්ද වෙනවා. ඒ වගේම භය තැති ගැනීම තමගින් ඇත් කරවන්ඩ හේතුවා කුුණානිි මග සීලය. ඒ වගේම තමන්ට අවසානී තමන්ට බුදුරජාණ වහස්සේ පෙන්න්නපු ධරම මාර්ග අන්ඩ ඒක මන තරං ශක්තියක්ද වෙන්නේ කියන කාරණාව තමන්ට තමන්ගිහිතට වැඩි වැඩින්දැනින්ට පටන්ගන්න. හනම් මේ උතුන් දේශනාව, ඒ උතුන් චතුරාර් සත්‍ය කරා යන මග සීලේ පිරිසිදු කරගන්ඩ. පාරමිතාවක්ම ශක්තියක්ම වේවාකින් උතුන් සිතිවිල්ලින් අපි මේ ධර්මාණු ශාසනාව අවසාන්නේ පු්්‍යාණු මෝදනාහිතින්, අධිෂ්ානයක් ඇති කරගමු හොඳයි අද දවසේ මේ උතුන් ධරමානු ශාසනාවහි. දායකත්වේ ඇතිව කටයුතු කරන්නට දුන අංක දෙය හතල දාසය කඩුවෙල පාර මාලබේ ලිපිනෙහි පදිංචි මැනිකේහෙම චන්ද්‍ර මහත්මිය. සමිත හේම චන්ද්‍ර පුතනුවන් ගිාන් හේම චන්ද්‍ර පුතනුවන් ඇතුළු පිරිස දායකත්තේ දරමින් බලාපොරොත්තුනාා මියගිය ඊR හේමචන්ද්‍ර මහතාට පින් දෙන්නට දෙපාර්ශවයේ මියගේ ඥාතීන්ට පිං දෙන්නට. එල සෝබ සිහිපත්කරපු ඔබ නමින් වියගේ හැමටත් සුජේවත්ත සිටින පවුලේ සමට ඥාතයන්ට හිතවතුන්ට අහිතවත් සියලු දෙනාට ආශිරුවාද කිරීම. අරමුණක් ලෙස බාගෙනයි මේ උතුන් පින්ංකම සිද්ධකල ඒ නං ඔබේ අරමුණු සසියල්ල සපලවේවා පින් අනුමෝදං කරන්නට සහි කළ හැමට මේ පින් අනුෝදං වේවා. සොජයේ වත්ත සිටිනෝ ැහැමට යහපත වේවා බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්වාතුරු දරනාගම කුසල දම්මනායක ස්වාමීින් වහන්සය තුළු කාරය ව්ඩලේටත්. ඔබ පැහැම දෙනාටත් රට වැසලූ ඇස සියලූම දෙනාට. අද දවස බනහන්ඩ සම්පූර්ණ දායකත්වයක් ඇතිව කටයුතු කරපු ඔබසිලු දෙනාටත් මේ බනෑසූලෝ ඇසසි රට වැසි සිලු දෙනාටත් යහපතක් සතක් ශාන්තියක් සැනසිල්ලක් පිණිසුතුන් චතුරාර්ය සත්‍ය ධරමිය අවබෝධය පිණිස වේවා කියලපි සාධ කියල ප්‍රාර්ථනා කර ගම. ආකා සට්හාාච්චබුන් මට්ඨහාදේවානගාමහිද්ධිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා. චළරක්හන්තුලෝක සාහසනන් චිලංරක්හන්තු දේශනන් චිළංරහන්තුනං පරංතයේ සැමදෙනට තෙරුවන් සර. බෞද්ධා ගුවන් ඉදිලිදාය කත්ව ධර්ම දේශනාව පැවැත්වූ අදදේශ්ඛයණන් වහන්සේ. මිනිුවන් ගොඩ බොරගොඩවත්ව සම්මාජීව බෞද්ධාශ්‍රමවන්සේ පූජපාද මොරහවත්තයේ ස්ුබෝධි ස්වාමින්රයන් වහන්සේ. දේශකයණන් වහන්සේට නිරෝගි සම්පත්තිය දීර්ඝාස සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරම් සාධසාදුසා.